පින්වත්නි සියලු සංස්කාරයන් අතරල යන පැත්ත දැම්මම ඒ ගමන යන්න කාලේ නෙමෙයි හැබැයි ඉදිරියට ඒක මඟ පෑදී හෙලිකොප්ටර් එකකින් ඒක පෙන්වන්න කරනවා නේද එන තාම ටියක් බාධාවල් තිය යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා කමන්න ඒක සීලිය තියාගෙන ඒක නැති වුණානේ මෙහෙම කාලයකුත් එනවා වැඩි කලක් යන්න ඉස්සෙල්ලා එතකොට හොඳට නිදහසේ හොඳට අර කරපු ප්‍රැක්ටිස් එක බලයක් හැටියට තේ අමාරුව බොහොම බාධා අවස්ථාවෙදිත් කරපු ප්‍රැක්ටිස් එක මමන්ට පින එනකොට මාර්ගඵල ලබන්න ඒක ලොකු තල්ලුවක් තේ ප්‍රැක්ටිස් කරන්න නැතු හිටියොත් පින එනකොට ඒ පුරුද්ද නැති හින්දා ඔහේ පින ගෙවිලා යයි හැබැයි දන්නේ නැහැ මාර්ගඵල වලට අවශ්‍ය යෝනිසෝ මනසිකාරය සද්ධර්මයයි ඒක යෝනිසෝ මනසිකාරය කිරීමයි නැත්නම් පින්පවුත් නෙමෙයි ගොඩාක් දුක් තියෙන කොටත් අමාරුයි ගොඩාක් සැප තියෙන කොටත් අමාරුයි හැබැයි හරියට අර දෙක යොමු වෙන උනතින් දැන් දෙවිවරුන්වත් බණ අහන්න ඇවිල්ලා මාර්ගඵල ලැබුවා ඒ විදිහට සෝවාන් වුණා දේවත්වයේදී ඔකෝ සැපහසුකම් තියෙනවා හැබැයි පෙර ආත්මවල තපස් රැකලා ඒ පුරුද්දට තමයි ඔය ඒ වෙන්නැත්තේ කියලා හිතනවා නැත්නම් හැම දෙවි කෙනෙක්ම එහෙම වුණෙත් නැහැ එහෙනම් මම සක්මන අපි කරමු හැබැයි දැන් නිදි මතක් වෙන්නේ නැහනේ සක්මනේ තමයි ඔය මෙනී කරනකොට ධර්මය නිවන දකින්න ඉඩ තියෙන්නේ හරියට සති සම්පජන්ය හැම වෙලෙදිනේ මට නම් අත්දැකලා තියෙන්නේ සක්මනේදී තමයි ගල් ගුහාවල ඉන්නකොට ඒ බණ පොත් කියවලා එහෙම සනියම සක්මන් කරනකොට ඒ කියවපු පදයක් ඔළුවට ෆ්ලෑෂ් වෙලා තිනවා හැබැයි දැන් මං කියලා දෙන්නේ මගේ ගුරු දෙවන් වහන්සේ මට උගන්වපු දෙයක්. හැබැයි මේක ඔරිජිනල් සොලිඩ් ප්‍රැක්ටිස් එක. ඒක අද තමයි මම පළවෙනිටම මේ ඒ කියන්නේ බුද්ධ වචනේ අරගෙන තමන් එතනට සිහිය පීටන්න පාවිච්චි කරන හැටි. බුදුහාඳුරම එක කරන ක්‍රමයේ කියනවා. මම මේ පොඩ්ඩක් මේ පිටු බලන්න ඕනේ. එහෙම හිත දැන් මෙහෙම උනත් හිතන් ඉන්නකොට දැන් මෙතෙක් වෙච්ච වෙලා වෙච්චේව කොහොම මොනවද වෙලා තියෙන්නේ ඉවරයි පේන්නේ නැති මොකක්වත් නැහැ සිරෝ දැන් බුදුහාඳුර එතන තැන කියන අතීතම් පහිනන්තං කියලා ඒක දැන් තමාට මොනවාරි හිතෙනවනම් ඒක මතක් කරලා ගන්න ඕනේ දැන් නෑ ඥාන ලෝකය ඒක ඉවරයි දැන් දැන් ටිකට් ඉස්සලා වැදිච්ච හුලඟක් ඉවර වෙලා එහෙනම් කියලා අනිත් නෑ අනාගතේ ඇවිල්ලා නෑ පච්චුප්පන්නේ ච ධම්මේසු තතතත විපස්සති දැන් මොන හිතගත්තම සක්කම් කරන්න ඉස්සෙල්ලා සක්මන් කරන්න ගන්න ඉස්සෙල්ලා ඒ දේ මතක් කරන්න ඕනේ රිලැක්ස් කරගෙන හිතගෙන එකපාර ඉඳලා ඊට පස්සේ තම්පුනේ උඩින්ද යටට මේ කයේ තියෙන ඇත්තස කායං අනන්ත ආදීනව අවාසෝ සබ්බ රෝගා රුක්ෂ මූලෝ මේක රුක්ෂ මූලයක් මේක මේ දුක් වලින් පිරිච්ච දෙයක් මේ ඇඟ කියන එක ඒක තමයි නෝට් කරන්න ඕනේ